මමාත්‍රකා කරපු ගාථාවේ පාඨය අදහස කම්මස්සකා මානව සත්තා බුදුදහමේ උගන්වනවා කම්මස්සකා මානව සත්තා මානවයෝ නැත්තම් සත්වයෝ කම්මස්සකා මේ කර්මය සොකීය කොට ඇති අය කර්මය සොකීය කොට ඇති අය තමයි කම්මස්සකා මානව සත්තා මානවයෝ නැත්තම් මිනිස්සු සත්වයෝ ඒ කර්මය සොකීය කොට ඇති අය කම්ම දායාද කර්මය දායාද කොට හටියුතු කරන දෙයක් කම්ම බන්දු කර්මය තමයි නෑ අපි කම්ම පටිසරණ කර්මය තමයි පිළිසරණ තස්ස දායාද ඒක අපි හිමි කරුවෙක් වෙනවා කියන එකයි ඒ ධර්ම පාඩේ තේරුම අද මේ කර්මය ගැන එදාටත් වැඩිය අදට එය කොයිතරම් ගැළපෙනවාද කියන එක මේ සමාජයේ කටයුතු කරන මේ සියලුම පින්නතුන්ට පැහැදිලි වෙනවා ඇති ඒකනායක පවුලේ දරුවන් එවැගේම ඥාතීන් හිතවතුන් හැමදෙනාම හොඳට තේරුම් ගත යුතු කාරණයක් තමයි අද මම මේ ධර්මදේශනා සඳහා මාතෘකා කළේ කර්මය. කර්මය අපි කවුරුත් දැනගෙන තියෙනවා පාසල් යනවදී දහම් පාසල් යනවදී ඔක ඉගෙනගෙන තියෙනවා කර්මය කියන්නේ. නමුත් මේ කර්මය සත්වයා කෙරෙහි බලපවත්වන විදිය ඒකේ ප්‍රායෝගික භාවයේ බෞද්ධයන් වුණත් හරි හැටියට සමහර විට තේරුම් ගන්නෙ නැහැ තේරුම් අරගෙන නැහැ. ඒ නිසා මා ඒ පිළිබඳව ධර්මයේ පැහැදිලි කරන ධර්ම කාරණාත්මක පැහැදිලි කළ දීමට බලාපොරොත්තු වෙනවා. ඊට මත්තෙන් මා බලාපොරොත්තු වෙනවා මේ බුදුදහම සම්බන්ධ අපේ ලැබැදියාම අපේ සහසම්බන්ධතාවය කොච්චර අප තුළ තියෙනවද කියන එක ඉස්සෙල්ලා පැහැදිලි කර ගන්න. දැන් බුදුදහම අපි කතා කරනකොට ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ වගේම ගැඹුරු ධර්ම තමයි කතා කරන්නේ. ඊට මත්තෙන් මේකේ ප්‍රායෝගිකත්වය තේරුම් ගන්නවා බුදුදහම. ඒකනේ වටිනේ.